வணக்கம் ஆயுபவான். சிறு நாட்டம சுப சந்தையாவක් ප්‍රාර්ථනා කරනවා. අයිලර්නින් කොලෙජ් එක ඉගෙන ගන්න අපේ තුන ශ්‍රේණියේ දුර පුතාලෝන් අදත් එකතු වෙලා තියෙන පොඩුවක් ඔස්සේ ඔයාලගේ දෙමළ භාෂාව පිළිබඳ දැනුම ඉදිරියට හදාගෙන හොඳ මට්ටමකට යන්න තමයි. අපේ දුර පුතාලත් එක්ක අපි ගිය සතියේ පාඩම කතා කරා. ඒ පාඩම තුළ අපේ පුංචි දුර පුතාලත් එක්ක අපි කතා කරේ තමන්ගේ ඉස්කෝලේ නැත්නම් තමන්ගේ පාසලේ ඉන්න අය සම්බන්ධව. ඊයේ පොඩිතුවක් උසර පන්තිය කරන්නේ නැහැ, හේතුව තමයි විදුලිය විසන්දි වෙලානේ. ඒකනේ, ඔයාලට විදුලිය තියෙනවද? අලමයි පොඩිතුවක් උසරට කරන්ට් එක නැති වුණානේ. බලන්න හසිනි, පොඩිතුවක් උසරට කරන්ට් එක නැති වුණා. ඊට පස්සේ ඉතින් පන්තිය කරන්නේ නැහැ. ඉතින් මේ අද ඒකට ඔයාලට අමතර දවසක් විදියට අද පන්තිය දාලා දෙනවා. අපි හොඳට වැඩ ටික කරගමු. හරි, දැන් සියලු දෙනාම පොත් අරගෙන මගේ පුතේ අද දිනේ දාගන්න. අද දිනේ දාගෙන සියලු දෙනාම අද දිනේ දාගමු. හරි අවබෝධයෙන් අද දිනේ දාගමු. අද 2020 1 20 22 හරිද? 2022 ජනවාරි 20 තමයි අද. ඉතින් ඔන්න ජනවාරි මාසෙ ඉවර වෙන්නත් තව දවස් 10යි. ඊළඟට පෙබරවාරි හරිද? ඉතින් වැඩ කරන්න, හොඳට වැඩ කරන්න ඕනේ. හොඳට පුතේ. හරි. අද දිනේ දාගන්න. අද දිනේ දාගෙන ලියාගන්න. අද අපි කතා කරන්නේ තුන්වෙනි මාතෘකාව උදේ ඔයාලත් එක්ක ලියාගන්න. හරි අවබෝධයෙන් ලියාගන්න. පන්තියේදී මිතුරන්ගෙන් ඉල්ලීම කරමු. ලියාගන්න. පන්තියේ මිතුරන්ගෙන් ඉල්ලීම කරමු. මාතෘකාව ලියාගන්න. පන්තියේ මිතුරන්ගෙන් ඉල්ලීම් කරමු. හරි අවබෝධයෙන් පන්තියේදී මිතුරන්ගෙන් ඉල්ලීම් කරමු. පන්තියේ මිතුරන්ගෙන් ඉල්ලීම් කරමු. පන්තියේ මිතුරන්ගෙන් ඉල්ලීම් කරමු. පන්තියේ මිතුරන්ගෙන් ඉල්ලීම් කරමු. මේක ඇත්තටම ලේසි මාතෘකාවක්. ඒකට හේතුව තමයි මගේ පොතේ හොඳට මතක තියාගන්න. දැන් සාමාන්‍යයෙන් අපේ දූල පුතාල ඉස්කෝලේ ගියාට පස්සේ යාළුවන්ගෙන් ඉල්ලනවා නේද? මකනය දෙන්න, පැන්සල දෙන්න, පොත දෙන්න, කෑම පෙට්ටිය දෙන්නත් කියලා ඉල්ලනවා නේද? ආ, කෑම පෙට්ටියත් ඉල්ලනවා නේද? අපුදේ කෑම පෙට්ටියත් ඉල්ලනවාද යාළුවගෙන්? දැන් මකනය දෙන්න, වතුර බෝතලය දෙන්න, ඊළඟට පොත දෙන්න, අදිරිඋල දෙන්න, පැන්සල දෙන්න, ඒ විදිහට අපි පුතේ අනේක විධාකාරී ඉල්ලීම් කරනවා. අන්න ඒ ඉල්ලීම් තමයි අපි දැන් කතා කරන්න හදන්නේ. හරි අවබෝධයෙන් හොඳට ඔළුවට දාලා අපි අපේ වැඩේ කරගමු. මාතෘකාව කිව්වේ පන්තියේදී මිතුරන්ගෙන් ඉල්ලීම් කරමු. මාතෘකාව ලියාගෙන ඉවර අය අත උස්සන්න බලන්න. මාතෘකාව ලියලා ඉවර අය අන්න හරි හොඳයි. හෑන්ඩ් රේස් එක බලන්නවා. නියමයි. හරි පුතේ. හරි. ලියාගන්න පළවෙනි මෙහෙමයි බලන්නකො. පන්ති කාමරයේදී අපි විවිධාකාර වූ දේවල් මිතුරන් සමග හුවමාරු කරගනු ලබයි. ඒවා අපි ඉල්ලීමේදී පහත වචන භාවිතා කරන බලන්න පුතේ.
පන්ති කාමරයේදී අපි විවිධාකාර වූ දේවල් මිතුරන් සමග හුවමාරු කර ගන්නවා. ඒ කියන්නේ පුතේ අපි සාමාන්‍යයෙන් ඉස්කෝලේදී ඔයාලගේ යාළුවන් එක්ක එක දේවල් ඉල්ල ගන්නවානේ. අන්න ඒව තමයි මෙතන මේ කියන්නේ. තරු ලකුණක් දාලා ලියා ගන්න පුතේ ඔය ස්ක්‍රීන් එකේ තියෙනක පන්ති කාමරයේදී අපි විවිධාකාර වූ දේවල් මිතුරන් සමග හුවමාරු කර ගනු ලබයි. හරි අවබෝධෙන් ඉතාමත් පැහැදිලිව තරු ලකුණක් දාලා ලියා ගන්න ස්ක්‍රීන් එකේ තියෙන එක පැහැදිලි නේද? සියලු දෙනාට පේනව නේද හොඳට ස්ක්‍රීන් එකේ තියෙන එක ළමයි? පේනව නේද? ආපුතේ පේනව නේද? පේනවා නියමයි. ලියා ගන්න. පන්ති කාමරයේදී අපි විවිධාකාර වූ දේවල් මිතුරන් සමග හුවමාරු කරගනු ලබයි. ලියා ගන්න අපේ දරුවෝ හරි අවබෝධයෙන් කිසි කලබලයක් නැහැ. හිත වැඩ කරමු අපි. ප්‍රතිඵල හදා ගන්න එක තමයි අපේ ටාගට් එක. ඉතින් අපි ওই ටාගට් එකට අනිවාර්යෙන් යන්න ඕන. ඔව් අනිවාර්යෙන්ම යන්න ඕන. ඉතින් හොඳට වැඩ කරමු. හරි අවබෝධයෙන් ලියා ගන්න. පන්ති කාමරයේදී අපි විවිධාකාර වූ දේවල් මිතුරන් සමග හුවමාරු කරගනු ලබයි. ඒක විතරයි ලියා ගන්න ඕන. මේක ඕනේ නැහැ. හොඳද? මේ යට තියෙන එක ඕනේ නැහැ පුතේ. උඩ තියෙන විතරක් ලියා ගත්තම තර ලකුණක් දාලා පන්ති කාමරයේදී අපි විවිධාකාර වූ දේවල් මිතුරන් සමග හුවමාරු කරගනු ලබයි. උන්චි කාලේ නම් තරඟට වැඩ ගන්න පුළුවන්. මේක තමයි වැදගත් වෙන්නේ. හරි අවබෝධයි. මට වැඩ කරා. අවබෝධයෙන් පන්ති කාමරයේදී අපි විවිධාකාර වූ දේවල් මිතුරන් සමග හුවමාරු කරගනු ලබයි. පන්ති කාමරයේදී අපි විවිධාකාර වූ දේවල් මිතුරන් සමග හුවමාරු කරගනු ලබයි. සතුරන් සමග නෙවෙයි මිතුරන් සමග. හරිද? සතුරන් නෙවෙයි මිතුරන්. හරි අවබෝධයෙන් මෙයන් මගේ දූල පුතාල කොහොමලා හදා අවබෝධයෙන් පන්ති කාමරයේදී අපි විවිධාකාර වූ දේවල් මිතුරන් සමග හුවමාරු කරගනු ලබයි. අවබෝධයෙන් ලියන පුතේ කලබලයක් නෑ අපිට. පන්ති කාමරයේදී අපි විවිධාකාර වූ දේවල් මිතුරන් සමග හුවමාරු කරගනු ලබයි. හරි. මට කියන්න බලන්න හෂිනී. කො හෂිනී නේද? හෂිනී ආයුවා. හරි. හෂිනී කියන්න බලන්න සර් ඔයා ඉස්කෝලේ යාළුවන්ගෙන් මොනවද ඉල්ලන්නේ හෂිනී? මක්කේ පැන්සල අඩිදුලේ මොකද්ද මක්කේ මොකද්ද හසිනි මක්කේ පැන්සල තව අඩිරූල තව කැම්පිටිය පොත පොත කැම්පිටිය ළඟද ආ කැම්පිටිය ළඟද නැහැ ඉල්ලන්නේ නැහැ හොඳයි මේ පොඩි තුවක්කු සමන් ඉල්ලනවා පොඩි තුවක්කු සමන් ඉන්නවා අනිවාර්යෙන් කැම්පිටිය කැම්පිටිය තමයි ඉල්ලන්න ඕන හරි මුත්තේ හරි හොඳයි නියමයි හොඳයි අපි සාමාන්‍යයෙන් ඉස්කෝලේදී ඒ කියන්නේ ඔයාලගේ පන්තියේදී අපි යාළුවන්ගෙන් මකනය අදිරෝල පොත පැන්සල ඒ වගේ දේවල් අපි ඉල්ලනවා ඒ වගේම තමයි පුතේ අපි තව දේවල් අපිට කතා කරනවා පුතේ අපි දැන් ලියාගත්ත ලස්සන පුංචි නෝට් එකක්
hari apa boleh? Api balon kepala ini wacana tarunggal denna. Angka ikka kiala dalal yanne tarunggal denna. Kepala ini wacana liyaganna tarunggal denna. Kepala ini wacana liyaganna tarunggal denna. Tarunggal denna. Kalau ini wacana itu te, tarunggal denna. Kalau ini wacana tarunggal denna. Kalau ini wacana tarunggal denna. Oya tarunggal lihat di, ini metode tadi lagi mana layan mau kade, asa ini, apa tuh layan nih tadi ini? Nah hari ini ya mai, nurut aja lah ya tamai, ya karena kan ini lebih ini, balana pala ini wacanya putih, tarunggal denna, dia akan pala ini wacanya tarunggal denna. Hari, boleh wacanya lihat lah nikam ini nih api, boleh wacanya lihat lah api otana andina wa potak, andina, potak andina laksana tuh. Kotak candle, pada kerang warna pink, dua putar, lain, nyamai, betul ada kerang mai, kita mau ambil yute, nyamai mati putih, betul ada kerang mati, betul. Hari awal boarding William Putra, hari awal boarding. Hari awal boarding dia akan putih wacanya. Lasten itu wacanya leh lah. Lasten itu orang rupiah kambing nona, potongan rupiah kambing nona, potongan rupiah kian dah lah. Part kerana nona putih yang baru ini. Hari awal boarding. Hobatnya, ini kalau luar daerah ini rupanya kan dinginnya. Kita maaf kalau ada kata teh. Ikan kerang apa sih? Hari awal bodoh ikan kerang. Hari awal bodoh itu teh. Hari awal bodoh. Apa sih namanya? Kotak kan dinginnya, kotak. Hari putih seharusnya di balang mang sil dengan game pot dengan kita kalah nih. Nih kita, pih mantap ada garu. Kalau ini bacanya tarunggal denna. Hari awal bodi kalau melihat nih kita, kalau melihat nih. Anda tahu apa dah agaknya dia? Kalau ini bacanya tarunggal denna, kalau ini bacanya putih tarunggal denna. Karena nikang ini nih api lastana kotak kan, nih nyamai, nih nyamai putih, nih nyamai, mana? Then api sekolah dia ada pasti, kan loko, orang kunci kata wakil kata kan, kan? Kalau alasan kita kata kan, kata kan alasan itu, ah, orangnya kulit tua kuse, dekawasa lagi, hari itu kulit tua kuse dekawasa lagi sekolah dia.
ඊට පස්සේ මගේ හොඳම යාළුවෙක් ඉන්නවා ෂෙහාන් කියලා. හරිද? ෂෙහාන් කියලා හොඳම යාළුවෙක් ඉන්න එයා ඇවිල්ලා. ඊට පස්සේ සර් ටීචර් පන්තියට එන්න විනාඩි 3ක් 4ක් වේවි සර්ට අගාලා ෂෙහාන්ගේ පොත ඉල්ලනවා. බිමලෙන් ඉල්ලන්නේ. හරිද? සර් ඉගෙන ගත්තේ යාපනයේ. හරිද? සර් යාපනයේ ඉගෙන ගත්තේ. හරි? ෂෙහාන්ගේ ඉල්ලනවා බිමල පොත. ෂෙහාන් බිමල පොත දෙන්න නැත්නම් පොත දෙන්න කියලා සර් ඉල්ලනවා. කොහොමද ඉල්ලන්නේ? පොතට කියන්නේ පුත්තහම් දෙන්න කියන්නේ තරුංග. පොත දෙන්න පුත්තහත්තේ තරුංග. ඔන්න ඔහොම තමයි පුතේ වචන කතාවෙන් කිසි දෙයකට බය නැහැ. අපි ඔය සියලුම දේවල් කතා කරනවා ඉදිරියේදී. ලියාගම දෙවනි වචනය පුතා එඩුංගල් ගන්න. දෙවනි වචනය එඩුංගල් ගන්න. 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 ලියාගන්න ලියාගන්න දෙවනි වචනේ එඩුංගල් ගන්න. හරි. එඩුංගල් ගන්න කියලා ලියලා අපේ දූල පුතාලා ඔතන අඳින්න වතුර බෝතලයක්. වතුර බෝතලයක් ඔතන අඳින්න. වතුර බෝතල් දැකලා තියෙනවා නේද? ආ වතුර බෝතල් දැකලා තියෙනවා නේද? ඒකනේ මම දැක්ක සමහර අයගේ මූණ ඇඹුල් වෙනවා වතුර බෝතල් අඳින්න. ඊට පස්සේ මොකද ප්‍රශ්නේ? වතුර බෝතල් අඳින්න දැනගන්න ඕනේ. ඒකනේ පුතේ. සයුමි ඔයා මේ අනුදි අනුදි නෙවෙයි අක අක කෙනෙක් ඉන්නව නේද ඔයාට? ඔස්සේ. ආ මොකද අක්කගේ නම? අනුදි. ආ ඒකනේ අනුදි ලනන්දි. හරි මම දැනගත්තේ ලොකේෂන් එකේ මට ඒක මතකයි පොඩ්ඩක්. ඔයා ඉන්න තැන වගේ ඉන්නවා අක්ක ඉන්න තැනම නේද? උතරම නේද ඉන්නේ? ඔස්සේ. ආ ඒකනේ. හරි. අක්කලාට ඉස්කෝලේ ටර්ම් ටෙස්ට් තිබ්බද? ආපුතා දැස ඉස්කෝලේ තාම තිබ්බේ නැද්ද? ආ ආ ආ තියෙන දවසක් කියලා දීනක් කලාද? තාම කිව්වේ නැහැ සර්. ආ අක්ක ඉන්නවද ළඟ? ආ ඉන්නවා. හරි පුතේ හරි. හොඳ පාඩම් කරගන්න අනුදි නේද? අනුදිද අනුෂිද? අනුදි. ආ අනුදි. හරි පුතේ හරි. හෂිනි හොඳයි. ආරුක අද ඉස්කෝලේ ගියාද? ඔව්. ආ ඔය ඉස්කෝලේ යන්නේ ඩඩි නේද? ඩඩි සේනානායක නේද? ආ ආසේ. ඉස්කෝලේ යනවා කිව්වේ කොහෙද? ගොඩපිටි ඉස්කෝලේ. ගොඩපිටි ඉස්කෝලේ. හරි හරි. වල අත්තලාට විභාග පටන් අරගෙනද? ඔව් සර්. අක්ක කියන්නේ
තාම නැහැ. අක්ක කී වසරෙද ඉන්නේ? විතුවේ. 6 වසරේ. නෑ සර්. ආ 6 වසරේද? ඔව්. 6 කියලා කියන්නේ ආ හරි 6 වසරේ. අපේ මේ i learning එකේ grade 6 එකට සම්බන්ධ වෙනවද අක්කා? ඔව් සර්. අපේ නම මොකද්ද? මෙතුලි. මෙතුලි. ඔයාලට මතක නැහැ. මම ඉතින් පන්ති වෙලා ආ හෙටම ක්ලාස් තියෙන්නේ හෙට පොඩ්ඩක් මතක් කරන්න කියනකොට තාරුකගේ මල් අක්කා කියන. හා හා සර්. අතරම දැන් i learning එක වටේනේ අපේ ප්‍රදේශ වලට සම්බන්ධ වෙනවා. ඊයේ ගිය සතියේ මම දැක්ක අපේ ප්‍රදේශයට ආසන්න ප්‍රදේශයට බලවත් සම්බන්ධ වෙනවා. ඉතින් ඔයාලා බලන්න මම අතරම يعني මේ පන්ති වලින් බලන්න අඳුරන් ළඟමයි ඉන්නේ ඔයාලා තමයි තාරුක. නැත්තම් ග්‍රේඩ් 7 වලදී වගේ යන්න පුළුවන්. ග්‍රේඩ් 7 ග්‍රේඩ් 8 වලදී වගේ පොඩක් ඉස්කෝලේ මාරු වෙන්න පුළුවන්. පුළුවන් නම් ටෙලිවිෂන් ස්කෝලේ යන්න බලන්න. ටෙලිවිෂන් හේතුව තමයි ටෙලිවිෂන් තරඟය තියෙනවා ගොඩක්. ගොඩ පිටියේ සෙන්ටර් එකට වඩා ටෙලිවිෂන් එකේ තරඟය තියෙනවා. ඉතින් මමත් එක්ක වැඩකට ගොඩක් දරුවෝ ඉන්නවා ටෙලිවිෂන් ලකුණු හොඳම ලකුණු දාන අය. ඉතින් ඒ වගේ තරඟය තමයි හම්බුනොත් හොඳයි. ඒක නිසා පොඩ්ඩක් බලන්න. يعني මෙහෙම මම නිකන් කිව්වේ ඔයාලා ඒක ඔයාලා දෙයක්. කිව්වේ ඔයාලට අර තව තැනකට එන්න පුළුවන් තරඟය කියන දේ වැදගත් කරගන්න. අක්ක වැඩ කරනවද? කම්මැලිද? ආ? නෑ සර්. වැඩ කරනවා නේදනේ? අර වගේ ඉස්කෝලේ ගියාම තා හොඳට වැඩ කරනවා. නියමයි. ටෙලිවිෂන් එක කියලා කියන්නේ නියමයි. ඔයාලා දන්නවා ඒක ඔයාලා ප්‍රදේශේ නේද? දන්නවද ඔයාලා? ඔව් සර්. ඔයාලා දන්නවා. අපි ගොඩක් දුර නමුත් ඔයාලා දන්නවා. හරි පුතා. හරි අවබෝධයෙන් කරන්න හරි අවබෝධයෙන් හොඳයි පුතේ නියමයි සයිඩ් එක හොඳයි දෙවෙනි වචනේ පුතේ එළුංගල් ගන්න ආ නියමයි හසිනී හසිනී උඟල් උඩට හසිනී ආකේ තම කොහෙද පුතාගේ ද දෙවනි වචනය එළුංගල් ගන්න. අපි එතන මොකක්ද දැන්නේ? වතුර බෝතලයක්. ඊළඟ වචනේ පුතා පොංගල් යන්න. මෙයා ගැන තුන්වෙනි වචනය පොංගල් යන්න. පොංගල්
යන්න. පොංගල් යන්න. පොංගල් යන්න. පොංගල් යන්න. හරි අවබෝධයෙන් කියන්න පුතා තුන්වෙනි වචනය පොංගල් යන්න. පොංගල් යන්න. හරි අවබෝධයෙන් කියන්න පුතේ පොංගල් යන්න. පොංගල් හරිද පුතා තුන්වෙනි වචනේ පොංගල් යන්න ලියලා බලන්න කියලා ඔයාලා අයියෝ ඔතන අඳින්න ඕන පන්ති කාමරයක් අඳින්න ඔයාලගේ ඉස්කෝලේ තියෙන පන්ති අඳින්න ඕන ලොකුවට නෙමෙයි සාමාන්‍ය පුංචි විදියට ගෙයක් අඳින්නකෝ එතකොට හරි පන්ති කාමරයක් අඳින්න බලන්න ඔතන හරි අවබෝධයෙන් ලස්සනට අඳින ලස්සන රූපයක්
hari awal boarding dulu, hari awal boarding. Tunggu ini wacana Ponggal yamne. Ponggal yanne Tunggu ini bacanya Ponggal yanne. Tunggu ini bacanya putih Ponggal yanne. Panti kamar yang kami meter lastan itu. Tunggu ini bacanya Ponggal yanne. Ia masih sayur, tak senang. Hendai sayur ini. Hendai nasi ini mana? Hendai taruh ke pata kerana mana taruh ke? Hendai taruh ke pata kerana mana? Hari kemana hendai? Tunggu ni baca ni Ponggal yanne. Hatta ni baca ni putih Warunggal enne. Lihatkan hatta ni baca ni Warunggal enne. Hatta ni baca ni Warunggal enne. Hati, mana ada kerma? Oka tama biar itu set. Kalau dua itu set, oka tama biar mana? Mana ada kerma? Warunggal enne. Warunggal enne. Lihat kan apa yang ini baca ni? Warunggal enne. Warunggal enna kela wacanaya liyagena pute otana andinna gedara pinturayak gedaraka pinturayak andinna balanna harima lesi owa room andinne mokada kela walata therevi labana satiyan meediya katha kala api wakya walata enawa me tamai punchi prashnayak naha kodituwak kusayeka dema ligena ganne ithi harima niyamai patta niyamai harida lesi lesi api hondata weda karanna liyanna hatara wini wacanaya warunggal enna kela liyala Andi na lasa na rupa yang ikmangkara. Thank you.
Hari awal udah ngambilnya putih, hari awal udah nggak ada ikan nggak.
හරිද පුතේ ඇඳන රූපයක් ආ පුතා හරිද හතරවෙනි වචනේ වා රුංගලේනා නියමයි නංගල තියෙන ලස්සනද නියමයි හොඳයි පෙන්වන්න බලන්න අනිත් අයත් අසිනි පෙන්වන්න බලන්න සොයද ආ හොඳයි නියමයි පුතේ හරි අපි බලමු පස්වෙනි වචනය සොල්ලුංගල් කියන්න පස්වෙනි වචනය බලන්න සොල්ලුංගල් කියන්න සොල්ලුංගල් කියන්න සොල්ලුංගල් කියවන්න කිව්වොත් වැරදි හරිද කියන්න සොල්ලුංගල් කියන්න එක හොඳට මතක තියාගන්න සොල්ලුංගල් කියන්න 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 ආ නියමයි හරි ඔයාලට පේනවද සර් ස්ක්‍රීන් එකේ දාලා තියෙනවා තුන් දෙනෙක් පොත් කියනවා පේනවද ආ අන්න ඒ වගේ ඔයයි ඔයාගේ යාළුව දෙන්නෙකුයි පොත් කියන රූපයක් අඳින්න ඕන ලස්සනට පස්වෙනි වචනේ සොල්ලුංගල් කියන්න හරි අවබෝධය ලස්සනට අඳින්න බලන්න තුන් දෙනෙක්ම අඳින්න ඕන මේ සර්ගේ පින්තූරය කොහොමද ලස්සන නේද අලමයි ලස්සනයි නේද ලස්සනයි ඒකනේ ඔයාලට ඔච්චර ලස්සන චිත්‍රයක් අඳින්න බෑ ඉතින් කවන්නෑ පුළුවන් විතර චිත්‍රයක් අඳින්න පුළුවන් විතර චිත්‍රයක් අඳින්න බලන්න හරි අවබෝධයෙන් බලන්න සොල්ලුංගල් කියන්න ලස්සනට අඳින්න හරි අවබෝධයෙන් ලස්සන අඳින්න බලන රූපයක් සර් බලනවා ලස්සනම රූප කාගෙද කියලා හරි අවබෝධයෙන් හරි අවබෝධයෙන් ලස්සනට අඳින්න රූපයක් මම කරන් පුතා ලස්සනට මේ ලස්සන නේ මේකින් 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 වැඩ කරන්න ඕන වේගෙන් ඔයාලටද පහහමාරට ක්ලාස් එක තියෙනවා හරිද මව්බස ක්ලාස් එක තියෙනවා පුතේ
mau bahasa kelas ke tiara wa Pas ini wacananya solunggal kianna hari avabodhayen lassana rupayak hari hari oya rupaya andinakan man oyalagen poddak ahanawa den igena gatta wacana tika mata mulinma kianna sayumi dilennya ada katha karapu wacana tika kiyawanna balanna poddak lassanata sayumi hari kian itu tiga foto baru lagi kian prasnanya foto baru lagi kian mata lu cara ya edunggal bangga ponggel yang tapi kesaraya kian hari yang kata erla Unda karu guring kata kare ayo kada wale guring kata karanna bae ari denna etunggal ganna ponggal yanna warunggal enna solunggal kiyanna anna hari hondai ilagata hasini kiyanna balanna wacana tika payyen kiyanna hasini Hayyen ada igena gatta wacana paha hayyen katayala tiya Tarunggal denna Edunggal ganna Ponggal yanna Warunggal enna Solunggal Ekianna. Hari putih, hondai. Hari, dan rupa mana karang? Kok taruh ke? Solung ke taruh ke? Wacana dikian? Nampere segol. Tarunggal de denna. Edunggal ganna. Ponggal yanna. Warunggal enna solunggal kianna hari hondai hari me mai hondara paadan karala hondara mataka thiyena mataka thiyena ekak gana hondara uchcharane karanna puluwanna mara prashneyak ne ekaṭa mata ithuru tika hadanna puluwan baaya nathuwa ekaṭa hada ganna thiyenne podi 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 dewal tika api ithurute wenapi karamu hondai mangala lassana rupayak kanne Lasan rada gara. Walau ke pada karena kang, saya pernah kalimat wacana di kiawan nang, hendak kagina rada gara. පළවෙනි වචනය පුතේ තාරුංගල් දෙන්න තාරුංගල් දෙන්න අපි සාමාන්‍යයෙන් ඉල්ලනවා පොත දෙන්න මකනය දෙන්න බෝලය දෙන්න අඩි නූල දෙන්න ඒ විදිහට දෙන්න තාරුංගල්
දෙවැනි වචනය පුතේ එඩුංගල් ගන්න පොත ගන්න මකනය ගන්න අඩිරූල ගන්න පෑන ගන්න පැන්සල ගන්න ඒ වගේ තුන්වැනි වචනය පොංගල් යන්න පන්සලට යන්න පල්ලියට යන්න ගෙදරට යන්න පන්ති කාමරයට යන්න ක්‍රීඩා පිටියට යන්න ඊළඟ හතරවෙනි වචනය වාරුංගල් එන්න බලන්න වාරුංගල් එන්න පන්තියට එන්න ක්‍රීඩා පිටියට එන්න ඊළඟට පාසලට එන්න ඊළඟට ක්‍රීඩා පිටියට එන්න ඊළඟට පරිගණකාගාරයට එන්න ඔන්න ඔය විදිහට හතරවෙනි වචනය පස්වෙනි වචනය පුතේ සොල්ලුංගල් කියන්න කතාව කියන්න කදේ සොල්ලුංගල් කතාව කියන්න පාඩම කියන්න පාඩම් සොල්ලුංගල් පාඩම කියන්න ඔන්න ඔය විදිහට අපිට ලස්සනට අපේ වැඩ ටික භාෂාවක් විදිහට හදාාර ගන්න පුළුවන් හරි ඔයාලා ලබන සතියේ පන්තියට සම්බන්ධ වෙද්දී සියලු දෙනාම ඔය රූපේ ඇඳගෙන ඉන්න ඕන ලස්සනට පාඩ කරලා අනිවාර්යයෙන්ම පාඩ කරලා පන්තියට සම්බන්ධ වෙන්න ඕනේ වැඩේ කරගෙන එතකොට මේ වැඩ ටික අපි හරියට කරගමු. එතකොට අපිට ඔය පාඩම ඉතුරු කොටස අපි ලබන සතියේ කතා කරනවා. එහෙනම් අද අපි පන්තිය නතර කරමු. වණක්කම් ආයුබෝවන් මුන් මණිකල් තුනේ පෙරුවන් සරණයි. සියලු දෙනාම පරිස්සමින් ඉන්න. බුදු සරණයි පුතේ.